ඔන්න මම කාලයක් හිටිය තිරි කුණාමල්ලේ සන්තලී කියලා ගමත්තියන ගමේ අසගුග හිටියා. ඊහිට පස්සේ මාවෝ මොුණගෙහෙන්ටාව අම්මහි තාතයි තවපූඩි දරුව දෙන්නෙකුයි. ඇඳුවූ කඳුලෙන් මහනේ නැහැ ප්‍රිය මනාප බවක්. මං ඇැහුවා ඇයි මොකද මේ අය කියලා. ආදුරන අප ඔොක්කෝටම බෙල්ල වැලලාගෙන මැරන්දීතෙනනවට මටත් දැ මොක්දවාගේ මං ඇහෝ ඇයි ොකද. ඉර්වාසිකව හාමුදුරනේ අපේ පුතා ලොකු පුතාට අවුර දහටයි. ලොකු පුතාට අවු දහ සේතර ලෙඩක් හැදිලා තිකුණාමල්ලේ පැත්තව එක මොකදෝ දේවාලෙකට ගිහිල්ලා ඒ දේවාලෙන්ට බාර වෙල්ලා දර්වසුව කරලා දෙන්න කියලා. ඉර්වාසේ දිස්්තියෙන් ඇවිල්ල කියලා ගෙදර යටටලීයේ කාල තියන යටලයේ පඩුරක් ගෙට ගහපම් මාවසහි කරලා කියලා යක්ෂණයක්ග නමක් කිවවා. ඉතින් ඒ කිවසය කරලා පන්ු ගෙට ගෙහුවා. පොල්ල සූනා දැන්වන්න ලිඩක් නෑ කොල්ලා අට ලඟ. අවුරුදු එක මරක් පිතරරි ගියහට පස්සේ තව මාස දෙකයි විභාගෙට උසස් පෙල විභාගට හොඳ ඩිගෙන ගන්න කොල්ලා හරි ලස්ස නයි රූපී. මේ කොල්ලා අම්මටකිවා අම්මා මොකක් දම්මර යට දී ගැට ගහල තිෙෙන සුදුරේද කෑල්ල. ආහුඹ ලෙඩවෙලා හින්න කාලේ ගැටගැහවේ. ඉතින් අම්ම ලැජ යපවේ මිනිස්ුත්තාව පස උඩ බලන ඕක හල දම්ම එ ියලදා පංකෙවා. ඉනි මගක් තියලා පුතා යටලිය තිබබ අඩුර ලිස්ස බැස්සසා. දෙවිනිි දවස කාර්දරය යනෑ. දෙවිනි දවසේ රෑ අම්ම හහිනය දැක්ක උතා අතින් අල්ලගෙන දේවාලෙටි ගියා අර පරණ දේවාල්ට ගිහිල්ල අම්මා දේවාලය යනකට අම්මාඩදිී අර දේවාලයේ පිළිමි හිටපු යෂණ අර කොල්ල ඇදලා ගත්තාට. ඔච්චරයි හින. ඉරි පසය මඟදුණ දෙවිනි දවස හනි දැකේ තුන් වෙනි දවසේ මගුල් ගෙද රක්ලඟ ඒවස්ස අම්මා අද මගේ උළුුවර දෙනවා හරියට අම්මක්කෝදැෙන් අපි හනම් මඟුල් ගෙදර යන්න තා ඔයා උදේ පාන්දර හතරට විතර ැගෙටන්ට පාඩන් කරන්න අද කලින් නිදාගන්න කිව. පොල්ලා හතරට එලාම් තියල එලාංක මේ සුි කියියලා නෙට්ට එක ඇඳට දාගැන බුදයා ගත්ත අම්මල දැක්කාකා අම මඟුල් ගෙදර ග. අම්ම මගුල් ගෙර ගිල්ර එකයි දෙකයි. එනකුට පුදුමේ අර පඩුර ගැට ගහපු තැනම ලනුවත්දාාල එල්ලිලා කොල් නිදාගත්ත කොල්ලා අඩ නීදටලා. අ පඩුර ගැට ගහපු තැනම ලනුවදදාාල ඉල්ලමල අරකි දිරි ගත්තා. ඔොහමද පඩුරු කේ. රක් ගැට හපු නැති එකඒක් පන්්ුක් ගැට ගරවත් හොයා ගන්න බැවිතන ඕ පඩුරුගේස් කොහමද එදා ඉඳ අරුකෝට මහිතනවා ඉති මට ඇවිල්ල කිව්වා ටස මතත්දම් ැහිතුන මොකක්ද කරන්න ද මට හිතනා දැ මේ පවලම ගන්නවා එක බිල්ලටමන් දන්නන්නවා. ඒම මංකුව අනේ දෙහ මේ මේ උඹලකදැන් කරන්නේ මොකද මංකකිව භාග්‍යතුන්හන්ේ විතරයි පිහිට. බල දැන්ම බලියල්ල රුවන්ගලි මහසයට ගෙල්ල බුදුගුණ කියලා වටේ ප්‍රදක්ෂිණහ කරලා බඩ ගාල වැඳල ජීවිතයේ තුනුරු වන්න පූජාන් කරලලා රථන සූත්‍රය අංගුලි මාල පිරිත කියලා මෝර පිරිත්ත කියලා හැත් දෙකක් මල් වී ඉඳල් එඩ කියලකිීම. එහෙම ආවා ඇත්තට මෙදා ඉඳල අයහිතුන් නෑයාලට එයාල බේරුණා. රුවන්ගලනිසාඇත ජීවිතයේ පූජාකර නිසා බේරුණාවා. ඔය එක කතාවක් පඩරු කේස්. ඊළඟට මට තැන මතකනෑ කොහෙද කියලා ලඟදී දවසක ඒත්ඔොල්ලේ කනුරාධපුරේ ගිහිල්ලා මටකිවා හාදුුරනේ ලොකු පිනක් මංකලාකිවවා මංහව මොකක්ද කියලා අනුරාධපුරේ ජයිසිර මහ බෝධන්හන්සගේ වටේ තියෙන හැම පණුඩක්ම ලිස්සකිවවා මංගේ හිතෙන් මං බයවනා මේ කටමොකක් පීහිද දන්නේ කියලා අහ කොහෙද සූරරි වදිී වැවදින් කොල්ෙක් මන ගැහිලකිවේ ස්වාමිණි මං ලොකූ පිනක් කරගත්තා මන් දැක්ක බෝධිය අතු ගැට ගල තියෙන අනේ බහග හිිතු වාන්සට කරදරයක්න කියෙන මං ඔක්කම ලිස කිවවා. දැම් මට හිතන මේ කට මොකක්වෙ දන්නෑ කියලා දැන් කොල්ල කතතාාව කියගෙන නයනවා ඒඋනාහට ස්වාමීන් වංසේ රෑ මන් ඇවිල්ල නිඳදා ගන දෙන්න අනට ගහනවල්. බෙල්ල මිරිකනවලු. එස්සැනින් හිතුව කිව්වා. මං මගේ බුදුරජාණන් වහන්සේට අපහසුවක්වෙයි. බුදුරජාණන් වහන්සේට පහසුව පිණිසයි පන්ු ගැටගැහවේ ඒ සත්‍යයක් ජයිසි්‍රී මහබෝධින්හන්සි බලය සත්‍යයක් රුවන්ගලි මහසැයි බලය සත්‍යය සත්‍යානු භාවි මට සෙත්වේවා කියලා නිදාගත්තක්ව ඉදායින්ඳක පනැක හැබැයි කොල්ලට තිසරණය තිබ නිසා හරි. නැත්තම් මරා ගන්නවා ඔය ඔකයෝම් පැත් දානු මම දක්දයක් කියන්නක. ඒ මගේ ගුරස්වාමන් වන්ේ මටක අපට කියලා තියෙනවා ඔයි පන්ුරු කේසි හරි බයනකයි ඒනිෙසා ඔය පන්ුරුවට අතු තියන්න පාටය මං ඔය කන්තෙ ඉන්න කාල ඒ තියන පොඩිනුග ගහන් මනිස්වවෙල පන්ු ගට හන්වන්නේ එකට ගහව දන්න රුපියලේ දෙකේව ගැට ගහන්න හු ගැටගහපිය ගරුපියය අදායක් වව. ඊට පැස්සි නමුත් ඔයි පන්ු දිහ දකිනවට ගුරස්වාමණනාසක වචනේ මක්කලා මං ඇල්ුවේ නෑවෝවා. හිඟන මනුස්සක්කා. මං මේ ඉංගල මනුස්‍යයාට හොන්තට බලුටිකක් පාලසල් කල්ල දීලා රුපිය දෙසකු තට උඹ මං වෙනුවෙන් තව වැඩක් කරන්න ඕන මොකක්ද හන්තරණිකිවවා. අන්නර නගල හොඳදට පනු තියන උඹ හගන පලයන් කිවා. ඇත්තට මති මතත් වෙච්ච වැරද්දම් මටත් තේවෙලාගේ හිට ඇතුේ පොඩි දෙයක්තිම චැක්කෝරන්ඩ මේක. එහිට පස්සේ ඒ මනුසය ගිහිල්ල දැම ලිහන්ද ගියා. පඩුරු එකක් දෙකක් ිලිහෙනකොට දිි්ටියුුණම්. ඊටමසි ශීරුව නුගගහහූරලා දුන්න බඩු විසිකර කර පඬුරු විසිකර කර දිව්වා. පාඩුරන් ගෙට ගහනකොට හැම්ම පඩුරකම බූතික්කනවා. එක්සිඩන්වලින් මැරිිච්ච පවුල් ගැනපවෙලා බලන්න්න ක්ඩලින් මැරිච්ච හැම කෙනෙම ගෙදර ඒ ළමය භාර කල්ල ඇති දේවාලකට විභාග ලංවෙනකුට අම්මලා දරුවන්ට විවාාහග හොඳට පස්සේෙන් ඔවන් නිසා දේවාලිකල අන මේකයි අපේ දරුවවා විභාග කියනවා ඒ හතරක් දෙන්ට ඕනු සස් පෙලිට කියල පණඩුවක්ට ගහන ඒවාර්ස ඔන්න නවන ඇවිල්ලො විවාාග ලයනකට ඔන්න දැන්නර බූතය ම පන්ුරක නම් සිට්ක් ගැට හෙනවා එන ඇල් ලඟ ඉඳල කොල්ල ිය ඇතකට කෙල් ිය ැෙකුට හිතට දානවා ලියපන් ලියපන් ලිය පන් කියලා ඇල් ලියන්න්නේ බයෝපේ පර එකන දැ භතතිය බයෝගෙන කර නෑනේ එතකුට තමම්ම ලියන්ට ඕන අ භූතයා කරන්නේ යාද සංඥාවත් දෙනවා ලියපන් ලියපන් කියල ඔය දේවාල්කට බාරවෙලා විභාග ලියෙන් හැම ලමයග එකක්ුමක් ඇති බලන්න ඊත් පස්්‍යමොක දුනේ දැන්ඔන්න විභාහගේ ලියනවා. දැන්මොන කෙල්ල පල් ඇයි කෙල්ල පේල් ඒක පාඩන් කරන ැතුම් පෙස් බුග් ගිහිල්ල පෝන්න එක. එස මුං පෝන් පාවිච්චි කර කර හිටියා ඊට පස්සේ ඔන්න මොක දෙන්න විභාග පේල්. විබහගේ දැන්වොනම්ම කිය නව විභාග පාසුනුත් තමයි පූජාව වටිය දෙන්නන් කෙල් තිබි දැන් දෙන්න. ඒත් පෙන් වතනී. දේවානකට ගෙල්ල පනුක් ගැට ගහලා භාරයක් වුණොත් ඒම කම්පටම් රිසාල්ට් පේපර එකන කල් භූතිය කම්පියටේ ලඟවෙ ඉන්නනෑ දෙන්ට මෝන පූජාව දෙන්ද මෝන කිසිම භාරයකට පූජාව නොදීන්න බෑ ඒත භූත ලෝගගේ ඉදි ඕක ඇහුවට පසේ අපි දන්න තුම් බාර වෙලා තියෙනවා ර් වසේ ඕ ඇහවට පසේ අපින් බය වෙලා අපිත් බාර අයින් කළ බාර අයින් කරන්ඩ ක්‍රමයයක් තියෙනවා දන්න දන්න බාර ඔක්කුම ඔ්පු කරන්නවන්න. ය සමහර බාර තියන අම්මල විච්ච භාරත්තක බලනට අමත කයිනි දැන්. එද උඩ කරන්න තියෙන්නේ මේ පැත්තිනම් කිරිවිහිර කිරිවරදළඟ කිරිවේර හරි රුවන්ගලි සෑහරි එවල් උතුන් ස්ථානකට ගිහිල්ලා පලවැල සීරපායාස මල් පහන් සහිත භාග්‍යතුන් වහන්සේ විශෙහි බුද්ධ පූජාවක් කරටඕන. කරලා මෙතෙක් සසරේ දැන නොදැනගන අපි වෙච්ච භාරතියෙනවන ඒ අපිට මතකනෑ ඒ ඇත්තන්ට තුතුපඩුඩු විදිහට බුදුරජාණන් වහන්සිට මේ කළ පූජාවේ පින අනුමෝදං වේවා අද මම සියලු භාරවද නිදස් නිදහස් නිද 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 කියල නිදහස්ේට. ඉ්‍යහන්සර භාර නොීදුව. දැන් මම උදන්න දන්න ඔොකෝම බාරයින් කරලා දැන්වට රුවන්ලිචායයා ගිහිල ඕක කරන්න හිතාගරන්නකුට හීනෙන් පෙනනිිලා කියනවාත් තියෙනවා තව එක භාරයක් වා. මං කල්පනා කළ හත්තිලාවේ මට මතක නෑනේ හිමිතක්. කොහෝ මාරි කල්පනා කරගන කරගම යාන්නු මතක් ොනාා වුණ. ම දැන්ෙන් අසපොට එන්ට කල්ින් හිටපු අසුපයේ ව්‍යහාරයක් හැදුවක්. ඒ විහාරය හදනකට ඒ ප්‍රදේශීන්න දී ඇතහොල්ගෙඩිය කෙල්ලා කිවවා මම මේ විහාරය හදලා ඉවර වෙන කල් හිටියෝොත් විහාරය හදල ඉවර කරලා මේ විහාරය වෙනුවෙන් කිරිබද්ධානයක් හදලා මුරු තැන්දානයක් උඹට දෙන්නන් කියලා දෙහයට කිරවා හිටියයුද් දෙෙනවා කියලා කිව්වා ඒ විහාර මූගල්දයල පොඩි වැඩක් කරනුට මට අස අසපුට අන්ඩ ඕනු ඕන් අසපමාරවාක. ම හිතවවා ති ම දෙද අන්න බැහැල කිව්වන්නේ. හන්දුරන වන්නකින් විිදිිය තේලිට පැහැක කියව මං ඉතින් නොදීහිටිය පස්සේ බඳනකොට හිටියෝොත් කියන වචනේ දෙට ඇහිල නෑ. ඉතින් මට ගිහිල්ලා ආය දෙෙන්ඩ වුණා. ආඒක දීලා ඉරස ආයරුුවන්ල සැඩිගිල් අරවිදියට පූජාවක් කරලා නිදහස් වුන. එතනින් පසේ භාරපයන්නේ. ඒ ආච්‍ය මලට දරුවි වෙනවා ඇති තැම්ප අදයල් ඉතිකරුවන් අලි සේද. ඊලා තමයි සමහර දරුව දන්නේෑ සමහර දරුව දන්නේ. ඒස පොඩි දරුව වෙනුවෙන් අම්ම ලබාර වෙනවා. දරුව අබිල්ල තියනවා. ඊ පස් දේවා ගන ලගින් 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 දිගයාට පස හැම්ම දකටම එකම විසඳ පනි පෙන් දේල් විතරයි මැරුණට පස්සේ එවුන් ගාවට යන්ද්‍ර වෙනවා. ආන්න ඒ ලෝකිට තමයි අසුර ෝක කියන්නේ. ඉද ගැනිදල කවරවාරි බෙල්ලමිරික පන් කියනුට ඒ කරණ් ඕෝන. මැර ඒ පසේ භූතිය ඇමරණට පස නිරේ. අරක හැදිගෑවනින් කියලා පොල්ගිදී ගහමට කරන් ෝන. ඒ භූතිය ඇමැරණට පසනේ අනුන්ගේ පව්වලට කර ගහඩ වෙනවා. දේවායෝ ලගින සියලු දෙනා මැ පසේ ලෝක උපදින්නේ පේසි නෑ. දෙම් බලන්නකෝ දෙනෙද්ද සුගති යන්න කියලා හොන්දට හොඳ නරගට නරක අරක බෙල්ල පිරිකපන් මේකන් මෙල පිරිපන් අරකමට අසාධාරණයක් කළ පලිගහපන් ටිටියා ඔයි කියන කියන වැඩේ යම් දෙව එක් කරන අනම් ඒකත් දෙවද්ද සමාරයි දෙවුරුන්ගෙන් කියල වැඩගන්නේ පූජාවට්‍යියත් කියයලා පලතුරු ටිකක් තියලා හොමඩු කෑල්ලත් තියලා පොඩි සේප් එකක්දාලා එකට ඔච්චර පොඩි දේටත් මිනියෙක් මරනවාන ඒක උච්චර දීනයිද එවෙනි දීනය ඇසුරු කල්ලා මැරුුණට පස්සේ උසස් වෙන්න. මැරුණට පස්සේ දීන වෙනවානවා. දෙන්න චීයෙන් කී දෙෙනදතිය යන්නේ ලේසි නෑ ලේසිනෑ ගොඩය මේ එකේ ඒක පරියාය. ඊරි පස්සේ තවයි කාරණාවක් කියන්න මම තියපගැනව. අර යක්ෂේ ළඟතිින් ඇවිල කිව කියල කිවේ ඒ යක්ෂේ ඔුගැන කිව විස්තර. ඒ යක්ක්ෂයා කියනවා ඔයේ හරි මතුරණකොට ඇදීල යනොලේ යක්ක්ෂයක් ඇතින්ට එගට හේතුව තමයි කිව්වා කලින් මහන වෙලා ඉඳලා මන්තර මතුරුපිකි පාපී. ඒ මේ යක්ක්ෂයට මෙහහි ුණනකිවවා ඒ යක්ක්ෂය දේවාදකට ඇදර ගයක්ක්නවේ දේවානලි තිීපකිව දොලි ටි ි ග කට්ටනිය මතුර නො කපුවා කපු අලඟ ඉන්නකුව යන්ත එයයාගේ දේ භූතය අරයා ඇදල ග ගමම් අර වන්තුරු එල්ල ඉන්නවගේ දේවාද එල්ල ඉන්නවල අර ඇදන බෝති. ඉතින් එතනින් එකකුට කියනවලු මේක කාපන් කියලා. ඕ සහි නොල කට ඉති බ ත ක ල් න. ට පස කියනවලු දැන්තූ අපෙන් කෑවා ත අපිට නයයි දැම් තෙරිටිකට රග පි නැතම් සීරිටිකට රංග පංකි අරය මතුරනවා අ පිදේනිය ලේකාපු භූතයා එහි මෙ ඇග තදවෙලා 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 අර තෙරිටිකේ වැතිරෙනවා මේක ජීවී යක්ෂයක්මයි එයාද වෙච්චිදේ තෙල් අර සේ නිටිකගේ වැතතිය නකව හෙමම. ඊට පසි ගිහිල් ඔවය සීනිිටික කාටහරි කණ්ඩ දුන්න ගම අර තෙල්ටි ැගේ ගාපු ගම එයාගේ ඇඟට යනවා. මේ ආපු කොල්ලගේ අම්මා මේ කොල්ලගේ කෙල්ල ගෙදරින් නිතර තරහන් යනවා කියලා අම්මා තමයි දේවල ගිගිල ෙහිම කලලා තිෙන්නේ. කොල්ලගේ ඒ කොල්ල ලවාර කෙල්ල ගැන්ගේ තෙල්ටික ගෑවේවවා අය යක්ක්ෂය දැන් කෙල්ලිගන්ඩන්නේ. ඉට පසේ කියනවා ඒ නිසා දේවාලෙකින් වැඩක් ගන්ටන පා නයි වෙනවා කිවා. නය වෙනවාමයි වැඩක් ගත්ත ඔොත්තු. ඒ නයි ගෙවන්ට වෙනවා මයි. ගෙවන්ඩ වෙනවා මයි. මම්මීට ජීවිත ගන්නාවට කලින් පූජාවටටයදදීලා. එකක්ගෙන් වැඩරං මේ ද පෙරිදැන කල් මටි. ඔබවහන්සේ මනෑ කියලා. බොහො අමාරුවෙන් ගැලවනේ. ජීවිත ගලනාවට කලින් දුන්න දත් එහෙමාවනම්. මේ ජීවිතයේ මිනිස්සු නටුන නාඩ ගන් එක්ක ඔච්චර මිනිස්සුන්ගේ පිටිපස්ස එකඒ එකක දේවල් ඇතිද. මැරුුණට පස්සෙ මිනිස්සු කොහෙද දෙයන්නන්නේන්නේ. මේ ජීවිතය ජීවත්ත එක නෙවේ ප හතනය ප්‍රශ්නය. මැරෙනෙ අයි ප්‍රශ්නේ. ැර නැත්තං ඕනකක් කරගෙන හිහියට කමන්නේ. මැරුුණට පස්සේ?